මල්ලි හරි අක්ක හරි එක්ක මෙයාට හොර සම්බන්ධයක් තියෙනවා. ඈ? කවුද සර් ඔය හොර වැඩේ කරලා තියෙන්නේ? ගම වුන් පෙරනවා මදිවට ගසුත් කපන්න පුරුදු වෙලා. අපි හොයාගන්නකෝ ඒ හොරු කවුද කියලා. මෙන්න මේ මූ දන්නවා සේරමදි. හැබැයි මූ කියන්නේ අඟුත්තරය වගේ ඉඳගෙන. මේ සර් මේ මං මුකුත් දන්නේ නැහැ. මං අර එදාර ගහගෙන කිව්වේ ඒ නිකන් කිව්වෙම. ඔව් ඔව්. දැන් ඉතින් කතා වෙන්නේ ඔක්කොම නිකන් තමයි. එදා උවැච්ච ගා ලොක්කගේ යාළුවෙක් අල්ලලා බේරලා ගියා. ආයෙ පාරක් අපිට එයිනේ. බලාගමුකෝ මේ මහත්තයෝ අපි තේ එකක් බමු. නෑ නෑ තේ ඕනේ නෑ. මුදලාලී තමුසෙත් ප්‍රවේශමෙන් ඉන්නවා. කොයි වෙලේක හරි ඇත්ත හොරු මේ කඩේට එනවා. මේ කඩේට ඇවිල්ලා හොරු මොනවා රායන්නේද? මං හොඳ ප්‍රවේශයෙන් ඉන්නේ සර්. උනානේ රාලාමිල කියපු කතාව දෙන්න එක පරිස්සම් වුණා නම් හොඳයි කොහොමද? ඈ මේ මම මොකටද නේ පරිස්සම් වෙන්නේ? මේ මූණ දැක්කහම මට කිය හැකි. මත් මේකට කොහෙන් අර සම්බන්ධයි? අනේ 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 මේ බහු වචනෙන් කතා කරන්න එන්න එපා. මම මේවට අදාළ නේ. ඒවා කරපු කට්ටියත් එක බලාගන්න. ඕවා මේ මට දාන්න එන්න එපා. ආ මොකද යන්නේ ඉතින්? රණන් කරා කියනවා. ඔය කොහෙද? මේ නාන්න යනවා මම. වහින්න කට්ටිය. නාන්න? ඔව්. කරපු වැඩේ නාල හොද ගන්න පුළුවන් නම් හොඳයි. නාන්න. බලමු කොහොමද වෙන්නේ කියලා. ඔක්කයි බෝලේ දෙන්න මේකයි. අයියෝට උනාද ගෙනාවේ? මුකුත් ගෙනාවේ නැහැ. මොකද පුතේ මේ නංගිට සැරින් කතා කළේ? මේ මොකද මේ බඳලා? මම ඇඬුවේ නැහැ. මොකද? ඕ. ඒ වරුම මාත් එක්ක තරහ වෙලාද? ඇයි ඇඬුවේ කියන්නේ? මම ඇඬුවේ නැහැ. මට ඇඬුණා. මට කවුරුත් නැහැ. ඒ පුතේ එහෙම කියන්නේ. උඹට කවුරු නැතත් මං ඉන්නවනේ. මම දන්නවා මම්මේ. ඒත් මට උමනා වෙලාවට අම්මා මං ගාව නෑනේ. මට ඉස්කෝලේ යන්න බෑ. ඉස්කෝලේ යන්න බෑ? ඒ මොකද? ඉස්කෝලේ ළමයි මට විහිළු කරනවා. විහිළු කරනවා? මොනවා කියලාද? තාත්තා කැලෑ හොරෙක්ලු. තාත්තට පොලිසියට අරන් ගිහිල්ලා හොඳටම ගැහුවලු. ඒ හින්දා මම කැලෑ හොරාගේ පුතා කියලා. බලේ තාත්තා හොරෙක් නෙමෙයි පුතේ. මං ඒ ගැන දන්නව වුණාට බුංජලගේ අය ඒ ගැන දන්නේ නැහනේ. මේගොල්ලෝ මට පන්තියේ ඉන්න දෙන්න. මොකද වෙන්නේ කො මේ කොල්ලා කියවන්නේ? මොකද පුතේ උනේ? කොහොමද කොමේ? කොල්ලට ඉස්කෝලේ ළමයි විහිළු කරනවා කියන්නේ? ආ. මොනවා කියලාද විහිළු කරන්නේ? නෑ පුතේ. මේ අර ඔහිව පොලිසියෙන් අල්ලන් ගිය සිද්ධිය. මොනවද කියන්නේ පුතේ? මං කියනවායි කියන්නේ ඔහේ කැලෑ හොරේ. පුතා කැලහුරාගේ පුතා කියන
බෝව වැඩිය ගන්න ඕනේ නෑ පුතේ. ඔබ දන්නවනේ තාත්තා හොරෙක් නෙමෙයි කියලා. අනික පුතාලා කොහොමද දැනගන්න ඕනේ තාත්තා හැම හොරෙක් නෙමෙයි කියලා දැනගන්න. ඔබ දුක් වෙන්නේ නැතුව හිටපන්. මම දන්නව තාත්තා හොරෙක් නෙමෙයි කියලා. ඒත් උන් එහෙම කියද්දි මට දුක හිතෙනවා. මගේ පුතේ ඇයි උඹ දුක හිතන්නේ? උඹ කනකර ගන්න ඕනේ නෑනේ ඕවා. උඹ මේ පාඩු හිටපන්. උනම් කොච්චර ඉන්නවද නේද මැලි? බෝව ගණන් ගන්න එපා. බොහොම හරි හොඳට ජීවත් වෙන්න ඕන විදියක් ගැන හිතපන්. ඒ හොතටම ඇති. ගණන් ගන්න එපා. ඇහුන් නෑ වගේ ඉන්නපන්. ජීවත් වෙනවා කියන්නේ ලේසි නෑ මැනිකෝ. පේනවනේ. මම යන්න හින. කොහමද ඒක? නියම sunflower oil යහගුණ සපිරි. මෙඩෝලි විටමින් A, D සහ E සමග යහගුණයේ විශ්වාසනීය වෙනස. මෙඩෝලි කුරට යන වෙලාවේ ඒ අසරණ ජීවිතයට සැනසීම ළඟා කළ මැනවි. එනිසයි බඹර වෙලා තියෙන්නේ. මේ බොවරුවක් තිස්සේ මෙතන. ටිකක් කියලා ඉඳලා එන්න. බෑම. උඹට මොකද වෙලා තියෙන්නේ කියලා කියපන් මට. මට තේරෙන විදිහට කියපන්කෝ. දැන් මම පාම් මෝලිය ඇල්ලුව නැත්නම් ඉතින් පාම් පහර බානවා බොරු කුජු ඈ. උන් දෙන්න ආවේ නැද්ද? උන් ඉතින් වැඩට එන්නේ යාල ටයිම් 8යි නේ බා. කොහමරත් ඉතින් ඉස්සරහට බේකරි වැට්ටි කරගෙන යන්නේ උඹටයි මටයි තමයි. කිසිම දෙයකින් ඔළුව නිදහසක් නෑ බා. එහෙන් ඉස්කෝලේ ප්‍රශ්න. අර ප්‍රශ්නෙින්ද මේ ඉස්කෝලේ සෑහෙන ප්‍රශ්නනේ. ඒ මොකක්ද? අර මම පොලිසියට අල්ලන් ගියපු එකට පොඩි එකාට හොරාගේ පුතා කියලා හැම වෙලෙම බයිනවලු බා. ඔය ඉතින් කොල්ලොන්ගේ වැඩනේ බං. ඔයා ගණන් ගන්න එපා උඹ. ලංගි වැඩ නම් තමයි බං. හැදුවේ මම නෙවු. ඉඳ ඒකේ අමාරුව තියෙන්නේ මට. මද මොකියද බං කැමති බං තමන්ගේ දරුවට එහෙම කතා කරනවට. ඒක නම් ඉතින් ඇත්ත තමයි. මං කියන්නද? උඹේ කාට උන් විහිළු කරනවා නම් උඹ ඒක කෙලිම ලොකුසරට කියලා කියපන්. ඈ? ඒතකොට ලොකුසරව ප්‍රශ්න විසඳයි. මං යනවා නම් බේකරි පැත්ත. උඹ ඉක්මනට වරෙන් පරක්කු වෙන්න එපා. තාත්තේ මං සෙල්ලම් පොළට යනවා. මොනෝ කන සෙල්ලම් පොළට? අද අපි සෙල්ලම් පොළේ පොත් කියවනවා. කො පොත්? සෙල්ලම් පොළේ තියෙනවා. මේ සෙල්ලම් පොළට ගියට කමන්නේ. කැලේ පැත්තේ එහෙම යනවා නෙමෙයි. කට්ටියත් එක්ක. අපෝ නෑ තාත්තේ. අද අපි සෙල්ලම් පොළේ සෙල්ලම් නෙමෙයිනේ කරන්නේ. අර බුංජකොළුවගේ රෑ නැහැ මේයි ඔය පැත්තට. උන් එක්ක ඔය ඇයි හොඳ අයියක් කොන්නේ? උන් මොනවාරි කිව්වොත් එමේ ඉනවුන මට කියන්න. තාත්තා බය වෙන්න එපා. මං ඉන්නේ පුංචි මාත්‍යාරත් එක්කනේ. ඒ ඔන්න අන්න දෙමුද නෑ හලෝ
පාට් දාන්නන පාට් දාන්නොත් සඳුන්ටයි රපාටයි ඒගොල්ල තමයි අපිට පාට් දාන්නේ. හරි හරි ඉතින් උන් දැම්ම දැන් නැහනේ අපි රුවන්ට දැන් වැඩේ. ඔව් එන්නේ වැඩේ නම් හොඳයි. එතන හොඳ වැඩ. ඌ ගිහිල්ලා තොර කියයිනේ. එතන තමයි ෆයිට් එක ලේසි වෙන්නේ. යන් යන්. ඔකේ යන් යන්. එනවා. ගස් කපන්න අත්තනෝ මම ගස් කපන්න නෙමෙයි යන්නේ මම යන්නේ පාඩම් කරන්න. පා කවුද දන්නේ ඉතින් පාඩම් කරන්න යනවා කියලා ඉතින් ඔත්තු බලන්න යනවා කියලා තාත්තානේ ගස් කපනවා පුතා මේ ඔත්තු බලන්න මේ නියමයි නේ වැඩි. මම කාගේවත් ඔත්තු බලන්නේ නැහැ. අනික අපේ තාත්තා ගස් කපන්නේ නැහැ. නිකම් බරුවට පද හදන්න එපා. අපි කවුරුත් වාඩ පද හදන්නේ නැහැ. ගමේ සේරම දන්නවා තමුසෙලේ තාත්තා හොරෙක් කියලා. තමුසෙල් ලොකු නම් පසව හොරෙක් තමයි. මම කොහෙලා හොරෙක් වෙන්නේ නැහැ. හරිද? අනික අපේ තාත්තා හොරෙක් නෙමෙයි. වදිනොදි යනවා කොහලෝ යන්න. ඇයි? මේ මොකද්ද? පලාතේ ගොඩක් ප්‍රශ්න වලට මැදිහත් වෙලා ඉන්නේ. හැබැයි අපිට එහෙම කියලා බෑ. ඒව ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා. ඒක මේ වෙලාවේ කරන්න පුළුවන් එකම එක කෙනෙකුට. අකුරට යන වෙලාවේ තුරුලේ උන්නේ ඔයා හදේ ගස්මක් වෙලා රැඳේ මතකේ පුරා ඔයාට ඒක දැනෙන්න දම්ක මහත්වේ ගමට අලුත් මාත්‍රකාවක්ද? ඒක තමයි මහත්වේ මාත්‍නේ බැලුවේ මේ කැලේ කතාවක් නේද ඇහුනේ? මේ ඒ දුවන්නේ මහත්යාගේ පන්තියට එන ළමයි නේද? නෑ නෑ නෑ. ඔයාලා පුංජා අර මුදලාලිගේ ළමයා එයත් එක්ක ඉන්න යාළුවෝ ටිකනේ මේ කවුද අපේ අර වාසල ගණන් පන්තියේ අන්න එයාගේ ගෝලයනේ. නේ මන් දන්නේ නැහැ මහත්තයෝ. දැන් හැදෙන ළමයි මොනවා කරනවද කියලා හිතා ගන්නවත් බෑ. හැම දේම විනාශ වෙලා. විනාශ වෙලා නෙමෙයි මහත්තයෝ විනාශ කරලා. හැමෝම දුවන්නේ ලොකු තරංගයක. ඒ තරංගෙට අහුවුණු එකෙකුට මනුස්සකම් ගැන හිතන්න වෙලාවක්වත් නැහැ. මනුස්සකමක් පෙන්නුවත් ඒක යටින් තියෙන ලොකු වෛරයක්. ඒක ඇත්ත ධම්මික මහත්තයෝ. එක ගෙදර එක වහලයට දැන් ඇහෙන්නේ රණ්ඩු විතරයි. මිනිස්සු මේ තරඟේ දුවනකොට නෑදෑකම් අසල් වැසියෝ සාරධර්ම මේ දේවල් ගිලිහිලා යන කොටින්ම කියනවා නම් තමන්ට ආදරය කරන මිනිස්සුන්ව පවා අමතක වෙන මිනිස්සු පුරුදු වෙනවා තමන් ගැන විතරක් හිතන්න. මට මේ ලෝකෙ මිනිස්සු ගැන හරි දුකයි මහත්තයා. තමුන් ගැන විතරක් හිතලා හරි බුද්ධිමත් පිරිසක් බිහි වෙනවා නම් අපි වැටිලා ඉන්න හිරගෙවල් වලින් නිදහස.
විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොටත් අපි හිතුවේ ඔය විදිහටම තමයි. ඒත් සිරිවංශ මහත්තයෝ අපි තාම තිරගෙවල්වල. අවුරුදු 40ක් රාජ්‍ය සේවයේ ඉඳලා විශ්‍රාම ගිය මටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි ධම්මික මහත්තයෝ. අපි තාමත් ඉන්නේ හිරගෙවල්වල. හොඳ වෙන්න එපා. එතකොට තවත් ප්‍රශ්න වැඩි. දැන් පුංචි මහත්තයා කියන්නේ මට හොඳින් ඉන්න එපා කියලාද? රුවන් මං එහෙම එකක් කියන්නේ නැහැ. මම කියන්නේ ඕනකට වඩා හොඳ වෙන්න එපා කියලා. දැන් බලන්න කොයි විහිළු කරේ සේදිරිස් මාමන්නේ. සේදිරිස් මාම කිසිම වැරද්දක් කරන්නේ නැතුව ඔය විදිහට නිකන් ඇනුම් පදහන්න ඕනේ නැහනේ. ඉන්නෝ මං ඕකද ගර්ල් ටීචර් හරි කියනවා. අනේ පුංචි මහත්තයා සිංහල ටීචර් නම් කියන්න එපා. එතකොට බුන්දලයි කට්ටිය අපිත් එක්ක තරහ වෙන එකනේ වෙන්නේ. රුවන් එහෙම වෙන්නේ ඔය විදිහට හිතන්න එපා. ඔක වැරදි. මිතින් පුංචි මහත්තයා හොඳ වෙන එක වැරද්දක් නෙමෙයිනේ. නෑ නෑ මං එහෙම දෙයක් නෙමෙයි කියන්නේ. ඒ වුණාට අද මම ඔක ගර්ල් ටීචර් නෙමෙයි ලොකු සර්ට හරි කියලා තමයි නවතින්නේ. අනේ එපා පුංචි මහත්තයා ඒකත් ප්‍රශ්නයක්නේ. එහෙම වෙන්නේ නෑ රුවන්. ඕක කිව්වහම පස්සේ ලොකු සර් යාළට දෙක තුනක් තලයි. එතකොට වැඩේ ඉවරයිනේ. ඒක තමයි පුංචි මහත්තයා මට තියෙන බය. ඇයි මොකද ඔයා බය? මේ තාත්තද ලොකු සර්ව හම්බ වෙන්න එනවා කිව්වා. හා එහෙනම් ඉතින් තවත් හොඳයිනේ. අද හම්බෙයි මෙයාලට පුංචි සෙට් එකට. පොඩි කාරණාවක් ගැන කතා කරන්න කියලා ආවේ ලොකු සර්. මුදලාලි මොකදන්නේ ඔයා මේ කෝකෙක් වගේ හේට මේට බෙල්ල අරෝ අරෝ පාරදියා බලන් ඉන්නේ. පාරදියා බලන් ඉන්නේ නැතුව මට කඩේදියා බලන් ඉන්නේද කියන්නේ ඔබ?